අපිට කවදා හරි පුළුවන් වෙයිද මේ මුළු ලෝකෙම අපිට ඕන හැටියට වෙනස් කරලා අපි සතුටු කරන විදිහේ පරිසරයක් බාහිර ලෝකයේ තුල නිර්මාණය කරලා සැනසෙල්ලටපත් වෙන්න හැම දිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එක රජ කෙනෙක් හිටියා මේ රජුරුව දවසක් තමන්ගේ රාජ්‍ය නිලධාරී සියලු දෙනාම අමතලා මේ විදිහ ප්‍රකාශයක් කළා මම මේ රටේ රජුරුව හැබැයි මම කවදාවත් මේ රටේ තියෙන සෑම පාරකම ඇවිදලා මේ රට කොහොමද කියලා බලලා නැහැ අහවල් දවසේ කටයුතු සංවිධානය කරන්න ඕනි රට පුරාම සංචාරයක් යන්න රජුරෝන්ගේ අණ අනුව මේ නිලධාරීන් සියලු කටයුතු සම්පාදනය කළා රජුරුව අදාළ දවසේ පාරට බැස්සා දැන් රජ පිරිස පිරිවරාගෙන රජුරුව පාර දිගේ ඇවිදගෙන යනවා මෙහෙම යනකොට වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ රජුරුව මැසිවිලි නගන්න පටන් ගත්තා මේ පාරවල් හරියට හදලා නැහැ ඒ නිසා මට මේ වගේ ඇවිදින්න අමාරුයි මගේ කකුල් එක රිදෙනවා කියලා ඇත්තටම පාරවල් වල ප්‍රශ්නයක් තිබුණේ නැහැ ප්‍රශ්නේ තිබුණේ රජුරුවන්ට දීර්ඝ ගමන් ඇවිදලා පුරුදු නැති ප්‍රශ්නයක් තිබුණේ කොහොම හරි සංචාරයේ නිම කළ රජුරුව මාලිගාවට ආවා ගොඩක් වෙහෙසට පත් වෙලා ආපු ගමන් අණක් නිකුත් කළා වහාම මේ රටේ තියෙන සියලුම පාරවල් ලොකු කුඩා සියලුම පාරවල් සම්පූර්ණයෙන් ලෙදර් කරන්න ඕනි මොකද මට ඒ වගේ ඇවිදින්න අමාරුයි නිලධාරීන් කල්පනා කරා සාකච්ඡා කළා රජුරුවන්ට හොරෙන් මේක ඉතාම සංකීර්ණ වැඩක් අනික කොච්චර ලෙදර් හොයන්න ඕනද ඒ ලෙදර් කොයිතරම් කාලයක් පවතීද කියලා කවුද දන්නේ ඒ වගේම කොච්චර මුදලක් ඒ සඳහා වියදම් කරන්න ඕනද ඒක කොයිතරම් දුරට ප්‍රායෝගිකද මේ වගේ ගැටලු ගොඩක් තිබුණා එක නිලධාරියෙක් රජුරුව නිවී හැනහිල්ලේ ඉන්න වෙලාවක පොඩ්ඩක් ලඟ වුණා ලඟ වෙලා මෙහෙම කිව්වා රජතුමනි මේ රටේ තියෙන පාරවල් ඔක්කොම ලෙදර් කරනවට වඩා හොඳයි නේද ඔබතුමා ලෙදර් වලින් හොඳ සපත්තු දෙකක් හදාගත්තා නම් කියලා රජුරුව පොඩ්ඩක් කල්පනා කරලා කිව්වා ඇත්තනේ ඉන්න ඒක හොඳ අදහසක් කියලා අන්න ඒ වගේ අපිට සැනසෙල්ලක් ලබා ගන්න සුවයක් ලබා ගන්න සහනයක් ලබා ගන්න අපි සමස්ත ලෝකයේම වෙනසකට භාජනය කරලා උත්සාහ කරනවා නම් ඇත්තටම ඒක කවදාවත් අපිට කරන්නට බැරි දෙයක් මේ ලෝකයේ විෂමතා හැමදාම තියෙනවා අපිට පුළුවන් නම් ඒ ඕනෑම සමාජ පරිසරික තත්ත්වයකට ඔරොත්තු දෙන්නට පුළුවන් විදිහට හැඩ ගැහෙන්න තේරුම් ගන්නට හරියට අපි සපත්තු දෙකක් දාගෙන අර පාරකට බහිනවා වගේ අපිට පුළුවන්කම තියෙනවා අපේ සැනසිලිදායක මානසිකත්වයක් පවත්වාගෙන මේ විෂම ලෝකයේ තුල සැනසිල්ලි සතුටින් ජීවත් වෙන්නට මේ වගේ අරුත් බර කතාවකින් නැවතත් හමුවෙමු